ජේ විසින් කළ හැකි දේවල් තියෙනවා මීට අමතරව කරන්න පුළුවන් දේවල් මේක ප්‍රගමණය කරන්න අවශ්‍ය නම් කරන්න පුළුවන් දේවල් තියෙනවා උදාහරණයක් විදිහට ගත්තොත් එම අද අපි හැමෝම දන්නවා අද ලංකාවේ AWPL average weighted prime lending rate එක රුපියල් 20 25ක් විතර වෙනවා එතකොට බැංකුවකින් සාමාන්‍ය පුද්ගලයෙක් බැංකුවට ඇවිදගෙන ගිහලා ණයක් ගත්තොත් 125 තව 105ක් විතර එකතු කරලා තමයි ඒගොල්ලන්ගේ මාකප් එකත් එක්ක 130කට විතර තමයි බැංකුවේ ලෝන් එකක් දෙන්නේ. එතකොට මේ රජය සහ බැංකු පද්ධතිය මේ අද තියෙන මේ ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි කරලා තියෙන්නේ AWPLR එක වැඩි කරලා තියෙන්නේ මේ අපේ තියෙන උද්දමනය පාලනය කිරීමේ එක ක්‍රමයක් හැටියට තමයි වැඩි කරලා තියෙන්නේ. එතකොට මේක දිහා බලන්න පුළුවන් වෙන විදිහකට. මේක දිහා වෙන විදිහකට බලලා සූර්ය පැනල් පද්ධතිය හයි කරනවා නම් අපිට 115කට 114කට ණය මුදලක් දෙන්න පුළුවන්. एक राज्य विसीन सह फाइनेंस मिनिस्ट्री का सह सेंट्रल बैंक को एक तुला वहाँ बैंक को एक तुला कलयुतु दिया इट आमतर अब तव करांड पुलवान देवाल थी ना दें अभी मैं गिनने मैं अमूद्राव्य गिनने ना कोटा රටේ සාමාන්‍යයෙන් බැංකු පද්ධතියේ තියෙන රුපියලට සාපේක්ෂව ගත්තොත් එහෙම ඩොලරය රුපියල් 370ක් විතර වෙනවා. ඉතින් බ්ලැක් මාකට් මේක 410ක් විතර වෙනවා. එතකොට රජය විසින් තවද කරන්න පුළුවන් දෙයක් තමයි මේකේ තියෙන ලොง ටර්ම් ෆිනෑන්ෂල් බෙනිෆිට් එක. දීර්ඝකාලීනව අපිට හම්බ වෙන මේ මූල්‍යමය ප්‍රතිලාභ ගැන හිතලා රටේ ඉතුරු වෙන මුදල් ගැන හිතලා අපිට පුළුවන් රජය විසින් හරි මෙන්න තියෙනවා මේ ඩොලර් මෙච්චර ප්‍රමාණයක් තියෙනවා මේ සූර්ය බලශක්තියට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්නන්න විතරයි මේක පාවිච්චි කරන්න පුළුවන් ඒක අපි වෙන් කරලා තියෙනවා මේ මේ කර්මාන්තයට සහ මේක තියෙනවා පාරිභෝගිකයාට අඩු ඉන්ට්‍රස්ට් එකකට මේක මෙයා කරන්න මොකද එතකොට අපිට මේ කතා කරන ඉස්සෙල්ලා ඔබ අහපු ප්‍රශ්නේ චතුර මේක කළ හැකි දෙයක්ද කියලා මම පොඩ්ඩක් පෙන්නන්නම් මේකත් සමීප රූපයකට ගන්න මේ තියෙන්නේ සූර්ය බල කර්මාන්තයේ ප්‍රගමණය මේ ඕගලන්ට පේනවා ති මේ ඉර මෙහෙම උඩට ගිහිල්ලා තියෙන්නේ संपूर्ण रजय सतुद निवेदी टेरिफ निवेदी मूल्य साधक मिथंटना मित्र प्रभात क्यू अभी मेम हम दलुति टेरिफ कमिटी दीन ओहम साधनीय साकनी महत्वरुते මේ සාධක අපිට චැලෙන්ජ් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. මම කිව්වොත් එහෙම මේ මහ බැංකුවේ තියෙන AWPLR එක මෙච්චරයි කියලා ඒක වෙනස් කරන්න බෑනේ අපිට. එතකොට අපේ තියෙන මේ සමීකරණයක් තියෙනවා මේ විදුලි බල මණ්ඩලයෙන්ම හදපු සමීකරණයක් තියෙනවා මේ සමීකරණයට තමයි එක එක සංගතක දාන්නේ. ඒක දැම්මම තමයි මේ නම්බරේ එළියට එන්නේ. එතකොට මේක කාටවත් හිතලා කලින් හිතලා අපි සූර්ය බල ශක්තියට දෙන්නේ රුපියල් 50යි අපි දෙන්නේ 100යි කියලා හිතලා ගිහිල්ලා ඉඳ ගන්න පුළුවන් තත්වයක් නෙවෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ බොහොම පැහැදිලි සමීකරණයක් තියෙනවා. ඒ සමීකරණයට දාන්න අවශ්‍ය මේ මූලික සිද්ධාන්ත තියෙනවා 8ක් 10ක් විතර. ඒ 8ක් 10 දැම්මහම නිවැරදි නම්බරයක් එළියට එනවා. දැනට ওই සමීකරණ නිකන් දාලා බැලුවද ඔතමල්ල. එතකොට කීයක්ද ඕගොල්ලන්ගේ රේට් එක? කියන්නේ දැන් 22 කීයක් ගෙවෙන්න ඕනද? අපි බලාපොරොත්තු වෙනවා අවම ප්‍රමාණය රුපියල් 69ක් දක්වා මොකද අපි මේ මේ ගත්ත රැස්වීමේදී මේ අපේ මේ ප්‍රබත් මහත්මයා තමයි ඒක බොහොම හොඳින් මේ පැහැදිලි කරලා ඉවර වෙලා ඒ සංගතක දාලා පෙන්නුවේ. එතකොට මේ කමිටුවේ හිටපු කිසිම කෙනෙක්ට ඒක ගැන මේ චැලෙන්ජ් එකක් තිබ්බේ නැහැ. මොකද අපි කතා කළේ මාකට් එකේ available data. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න. කණ්ණාඩි වෙනුවට S කණ්ණාඩි